මෙවර ලෝක කුසලාන T20 තරගාවලියේ සුපිරිදොළොස් දෙනාගේ වටේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ඊයේ බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වුණා. ඒ අනුව එම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ බංගලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන් සුන්විසුන් කරමින්ය. චරිත් අසලංකගේ සහ බානුක රාජපක්ෂගේ දක්ෂ පිතිකරණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගයේ ජයග්‍රහණය කිරීමට හැකි වුණා. කෙසේ වෙතත් නොදැවී ලකුණු 80ක් රැස් කළ චරිත් අසලංක එම තරගයේ වීරයා බවට පත් වූයේ අංක 3 ස්ථානයට තමන් ගැලපෙන බව සියල්ලන්ටම පෙන්වමින්ය. ඒ අනුව තරගයෙන් පසුව චරිත් අසලංක පැවසුවේ මෙවන් අදහසකි. එහිදී ඔහු කියා තිබුණේ ඊළඟ තරගවලදීද රට වෙනුවෙන් තමන් ක්‍රීඩා කරන බවටයි. මගේ රට වෙනුවෙන් ජයග්‍රාහී ඉනිමක් දියත් කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. අද මට ගොඩක් සතුටුයි. මගේ යාළුවන්ටත් ගොඩක් සතුටු ඇති. මට පළවෙනි පන්දුවට මුහුණ දෙනකොටම තේරුණා මෙම තනතීරුව පිතිකරණයට හොඳ තනතීරුවක් කියලා. ඒ වගේම බානුක රාජපක්ෂ ඉතාමත් දක්ෂ ඉනිමක් ක්‍රීඩා කළා. ඊළඟ තරගවලදීත් මගේ රට වෙනුවෙන් මේ විදියට ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් බිහිවුණු සුපිරිම විස්තර විචාරකයෙක් ලෙස ඊයන් බිසෝප් නම් කළ හැක. කෙසේ හෝ ඊයේ පැවති තරගයෙන් පසු බිසෝප් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ප්‍රබල අනාවැකියක් පවසා තිබුණා. එහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමෙන් ඉහළම ස්ථානයක සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය මවිත කරන බවයි. බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය අතිවිශිෂ්ටයි. සාජා වගේ පිටියක ලකුණු 160ක ඉලක්කයක් හඹා යාම පහසු කාර්යයක් නෙමෙයි. චරිත් අසලංක සහ බානුක රාජපක්ෂ ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමෙන් දැන් ඉහළම තැනක ඉන්නවා. පිතිකරණ බල ඇණිය ශක්තිමත් වූ විට ඔවුන් නිසැකවම ලෝක කුසලාන තරගාවලිය මවිත කරයි. ඉතින් බිසෝප්ගේ ප්‍රකාශය පිළිබඳව ඔබ මොකද සිතන්නේ? අපට කමෙන්ට් කරන්න. SHG ක්‍රිකට් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තවත් උණුසුම් පුවතකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.